අයිබෝන් සුබදැස්සනක් වේවා කියල ඔබට ප්‍රාර්ථනා කරනවා. උදා වෙලා තිබෙන්නේ මේ මාසේ 7 වෙනිදාව. අද දවසේ මොනවද අපට කියවන්නට තිබෙන්නේ, ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ කියලා බලන්නයි මේ සූදානම. ඊයේ දවසේ අප සමුගත් තැන ඉඳලා මේ දක්වා සිදු වූ සුවිශේෂ සිදුවීම් ගණනාවක්ම අද දකින්නට පුළුවන්. ඒ අතරේ පවතින වාතාවරණය පිළිබඳව බොහොම හොඳින් අවබෝධ කරගත හැකි, වටහා ගත හැකි සහ අවධානය දිය යුතු තත්ත්වයක් පිළිබඳව ලංකාදීප ප්‍රධාන සිරස්තලය සැකසෙනවා. දිනකට අලුතින් රෝගීන් 2000ක්, ප්‍රතිකාර මධ්‍යස්ථානවල 17000ක්. කොරෝනා වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැහැ. හැම රෝහලකටම විශේෂ වාට්ටු, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර උපුටා දක්වමින් අද ලංකාදීපයේ ගෙනෙන වාර්තාවක් තමයි ඔබ මේ දකින්නේ. ඒ ප්‍රධාන සිරස්තලය ලංකාදීප පුවත්පතේ එතුමා සඳහන් කරනවා, දැන්ටමත් ආසන්න වෙලායි තිබෙන්නේ දෛනික රෝගීන් සංඛ්‍යාව 2000 දක්වා පැමිණීම. ඉදිරි කාලයේදී 2000 ඉක්මවා ගියොතින් එක පැත්තකින් එක දරා ගන්න බැරි වෙනවා. ඊළඟට මරණ සංඛ්‍යාවත් ක්‍රමානුකූලව අපේ රටේ ඉහළ යන ස්වරූපයක් දක්ින්නට ලැබෙනවා. සහ විශේෂයෙන් මේ රෝගීන් වැඩිවීමේ තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකි ආකාරයට ඉක්මවා යන ස්වරූපයක් දක්ින්නට ලැබෙනවා. මේ තමයි මුල ඉඳලම මේ පිළිබඳව ඒ රටවල් විශේෂයෙන් අවධානයෙන් පසු විය යුතු තත්ත්වය. ඒ රටවල තිබෙන සෞඛ්‍ය ධාරිතාවන් ඉක්මවා යනවා නම් රෝහල් පහසුකම්, කාර්ය මණ්ඩල, ඊළඟට ගත්තහම අනිකුත් පහසුකම්, මේවායේ ධාරිතාවයන් ඉක්මවා යනවා නම් ඒ රට බොහොම අනතුරුදායකයි අවදානම් සහගත තත්ත්වයක් තිබෙන්නේ. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරියත් අවධානය යොමු කරලා තිබුණා. ශ්‍රී ලංකාවට ඔවුනු තනතුරු හඟවනවා, අප වඩාත් ප්‍රවේශ සම්බියුතු අඩියකට අදියරකට පැමිණ ඇති බව. එවැනි පසුබිමක් තමයි රට තුල දකින්නට ලැබෙන්නේ. මේ සමග අපි මව්බිම ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. වයස 50ට අඩු හා මැදි වියේ අය ප්‍රවේශමෙන් 3 වැනි රැල්ලේ රෝගීන් 17700 පණි, අලුත් ප්‍රභේදයෙන් ශ්වසන ආබාධ ඉහළට කියලයි වාර්තා කරන්නේ ඒ මව්බිම පුවත්පත. විශේෂයෙන් වයස අවුරුදු 50ට අඩු සහ අඩු මැදිවියේ අය සහ දරුවන් පිළිබඳවත් අවධානය යොමු කරන්නට ඕනෙකම තිබෙනවා. ඒ වගේම ගැබිඩි මව්වරුන් කෙරෙහිත් දැඩි ලෙස අවධානය දිය යුතු තත්ත්වයක් වාර්තා වී ඇති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. අපට අද පුවත්පත බැලීමේදී මේ පිළිබඳව යම් සටහනක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ගැබිනි මව්වරු 319,000කට කෝවිඩ් එන්නත කඩිනමින් ලබා දිය යුතුයි. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ උපුටා දක්වමින් අද පුවත්පත ගෙනෙන වාර්තාවක් තමයි මේ දකින්නේ. ඒ වගේම අපි මරණ ගැන සඳහන් කළා. පැය 24කදී කොවිඩ් මරණ 25ක් වාර්තා වීම පිළිබඳව මේ ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් අපේ රටේ ජනගහනයත් එක්ක සංසන්දනය කරලා බැලුවාම මේ කිසිසේත්ම අපේ රටට සුදුසු තත්ත්වයක් වන්නේ නැහැ. අපට දරාගත හැකි ඍතු දෙන තත්ත්වයක් වන්නේ නැහැ. ඉදිරි අනාගතයේ බොහොම අවදානම් තැනකට පත් වෙමින් තිබෙන බව පමණයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා තමයි තවදුරටත් කියන්නේ මූලික වශයෙන්ම අපට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන උපදෙසත් එන්නත්කරණය තමයි සාර්ථකම වැඩපිළිවෙල මැඩපැවැත්වීම සඳහා. නමුත් එන්නත්කරණයට සීමා නොවී මාර්ගෝපදේශ රකිමින් කටයුතු කරන්නේ රටේ ජනතාව කටයුතු කරනවා නම් එම රටට මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන් කියන එක මුඛ ආවරණයේ පැළඳීම ඉඳලා දුරස්ථ භාවයන් පවත්වා ගැනීම, ඒ වගේම හැම විටම දෑත් පිරිසුදු කර ගැනීමට කටයුතු කිරීම, සෑම පෘෂ්ඨයකම විෂ විචාරණය කරන්නට කටයුතු කිරීම, මේ ආදී බොහෝ දෑ මූලික සහ අපිට සරලව අනුගමනය කරන්නට පුළුවන් බොහෝ කාරණා තිබෙනවා. ඒවා වෙත අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව යළි යළි තෝරන අවධාරණය කරන්නේ. ඒ නිසා මොකද අප රට තුල ඉඳගෙන අපේ රටේ දිහා තත්ත්වය, රටේ පැවති තත්ත්වයත් එක්ක වර්තමාන තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා බලනවට වඩා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැනි ආයතන රටින් එළියේ ඉඳගෙන අනිකුත් රටවල් හා සංසන්දනය කරමින් ඒ රටවල මූලික අධිරයන්හි පැවති තත්ත්වයන්, විශේෂයෙන් අපි ගත්තොත් ආසන්න තිබෙන ඉන්දියාවේ දැනට මේ තත්ත්වය උත්සන්න වෙන පෙරාතුව තිබූ තත්ත්වයන් සසඳලා, අනිකුත් බටහිර රටවල් මෙයාදී තිබ්බ තත්ත්වයන් සසඳා බලලා තමයි කියන්නේ ලංකාව ගමන් කරමින් ඉන්නේ හොඳ තැනකට නෙවෙයි කියන එක පිළිබඳව. යතරි ලංකාදීපයේ තියෙනවා කොවිඩ් ගැබිනි මව්වරුන්ට රෝහල්වල පහසුකම් මදි, එක්මෝ යන්ත්‍ර දැඩි සත්කාර ඇඳන් ඔක්සිජන් අවශ්‍යයි. නාරි වේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා උපුටා දක්වමින් මේ වාර්තාව ලංකාදීප පුවත්පතෙන් අපි උපුටා ගන්නේ.
ඒ අතරේ රුසියානු ස්පොට්නික් වී එන්නත ලබාදීමත් ආරම්භ වුණා. රුසියානු එන්නත විදීම මාදින්නා ගොඩින් අරඹයි කියලා ලංකාදීපය අද ඡායාරූප සටහනක් සහිතව වාර්තාවක් අප වෙත ගෙනෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ඊ ආරම්භ කිරින ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පිහිටි මාදින්නා ගොඩ පුරාණ රජ මහා විහාරස්ථාන පරිසරයේදී එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නු ආකාරය තමයි අපට දැන් දකින්නට ලැබෙන්නේ. මෞබිම පුවත්පතේ තියෙනවා ස්පුට්නික් එන්නත දීම ඇරඹේ කියලා. මේ අවස්ථාවට ඖෂධ නිෂ්පාදන සැපීම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාත් සහභාගී සිටි ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ ස්පුට්නික් එන්නත ලබා දීමේ අවස්ථාවට. යතරේ මෞබිමේ අපි දකින තවත් සුවිශේෂ සිරස්තලයක් තමයි රතු කලාපයක් ලෙස නම් කරද්දී ආසාදිතයන් 19යි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිළියන්දලින් පෙරේදා පමණක් 122ක්. දින 10කින් ඇඳන් 1200ක කොවිඩ් රෝහලක් පැය 24 පුරාම ඉදිකිරීම. අපට මතකයට නැගෙනවා යම් යම් ජාත්‍යන්තරයෙන් අපට ඇසුණු කාරණා. එදා චීනයෙන් අපට ඇසුණා දින කීපයක් ඇතුළත මහා රෝහලක් නිර්මාණය කරන්නට කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් එරට උත්සුක වන ආකාරය පිළිබඳ ලෝකයේම අවධානය ඇහැ යොමු වුණා ඒ වෙත. දැන් අපට වෙලා තිබෙනවා රටක් විදියට ආරක්ෂක අංශවල මැදිහත් වීමත් එක්ක ඉතා කඩිනමින් දින 10කින් ඇඳන් 1200ක කොවිඩ් රෝහලක් ඉදිකරන්න සමගම වෙනත් රෝහල්වල රටේ තියෙන සෑම රෝහලකම වාගේ වෙනම වාට්ටුවක් ඒ සඳහා නම් කරන්නට වෙන තැනට පහසුකම් සපයන්නට වෙන තැනට දැන් පත් වෙලා ඇති බව තමයි සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් බලධාරීන්ගේ අදහස් දක්වීම තුළ අපට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම අපට දකින්නට ලැබෙනවා ඒ අතරේ මේ ICU beds රැඩි සත්කාර ඇඳන් වැඩිපුර ලබා දීම සඳහා යම් යම් සංවිධාන එකතු වෙලා කටයුතු කරන අවස්ථා. ඒ වගේම යම් යම් දේශපාලනඥයනුත් රෝහල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගන්නා උත්සාහයන් පිළිබඳවත් අපට අතරින් පතර දකින්නට අහන්නට ලැබෙනවා. මේ පිළියන්දල පිළිබඳව කතා කිරීමත් එක්ක වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ කොළඹින්. කොළඹත් පිළියන්දලින් කියන කාරණාවත් එක්කම තව වාර්තාවක් දැක්කා. අද අරුණ පුවත්පතේ ඇමතිගේ සම්බන්ධයක් නැහැ. පිළියන්දල නගරයේ හුදකලාවෙන් මුදන්නගත් තීරණය හරි හොයන්නපත් කළ කමිටුව කියලා. ඒ කමිටුවත් කියන හුදකලා භාවයෙන් මුළු පිළියන්දල වසමම හුදකලා කිරීම ඉවත් කිරීමට ගත්තු තීරණය හරි කියලා කියනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමයි මේ කමිටුව පත් කරනු ලැබුවේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වීමේදී ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාත් ජනතා නියෝජිතයෙක් විදිහට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා විදිහට තමන්ට මේ පිළිබඳව සොයා බලන්නට වූ බව සඳහන් කරද්දිත් මේ කමිටුව සඳහන් කරනවා ඇමතිගේ සම්බන්ධයක් නොමැති බව. මේ පිළිබඳව මේ ගත්තු තීන්දුව වෙනස් කිරීම සංශෝධනයකට යාම පිළිබඳව. ඒ නිසාම අපි විශේෂයෙන් මතක් කරන්නට කැමති අවස්ථාවේදී එතුමා සඳහන් කළා පැහැදිලිවම මාධ්‍ය වෙත පිළියන්දල මුළු වසම තුළම එවැනි බරපතල තත්ත්වයක් නැහැ. හැමෝම ඒ නිසා අපහසුතාවයට පත් වෙනවා. ඒ ගැන හිතලා තමයි මේ තීරණය ගන්නට ඇත්තේ කියලා. කෙසේ වෙතත් ඊයේ දවසේදී සැකකටයුතු මරණයක් පවා වාර්තා වෙනවා. එය අවසාන වශයෙන් තහවුරු වෙනවා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙක් විදියට පිළියන්දල පොදු වෙළඳ සැලේ පළතුරු ව්‍යාපාරිකයෙක්. කිසිදු රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ කියලා නිවැසියන් කියනවා. හිටි හැටියේම ඔහු අවසන් ගමන් යනවා. හොයලා බැලුවට පස්සේ කොවිඩ් ආසාදිතයෙක් විදියට නම් කිරීමත් සිද්ධ වෙනවා. මෙහෙම නගරයක් පිළිබඳව තමයි මෙහෙම වසමක් පිළිබඳව තමයි ඇමතිවරයා අරහිම අදහස් දැක්වීමක් කළේ. ඒ වගේම දැනට වැඩිම ආසාදිතීන් හමුවන රටේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතීන් මුණ ගැසෙන ප්‍රදේශයේ බවට පිළියන්දල පත්ව තියෙද්දී තමයි ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමත් එක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ මැදිහත් වීමෙන් ඇය අදටත් කියනවා ප්‍රදේශයේ හුදකලා භාවයට පත් කිරීම තමයි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය. කියන්නේ සංචරණය සීමා කිරීම සඳහා පියවර ගැනීම කියලා. මේ තුළ ඇතැම් වෙලාවට සංචාරණ සීමා පැනවීම ඇතුළේ දැඩි අපහසුතා මතුවෙන්නට පුළුවන්. ඒක හෝ පිළියන්දලට කොළඹට පමණක් නෙමෙයි රටේ ඌනෑම ප්‍රදේශයකට අදාළ විශේෂයෙන් බලපානවා. ඒ වගේම නාගරික ප්‍රදේශවලට මේවා දැඩි ලෙස බලපාන බව බොහොම පැහැදිලි කාරණාවක්. නමුත්
පවතින තත්ත්වයත් එක්ක සහ අදාළ ප්‍රදේශයේ පවතින තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට ගැනීමේදී ආසාදිතින් මුණගැසෙන ප්‍රමාණයත් ඒ වගේම තමයි නිරෝධානිට ලක්වන ප්‍රමාණයත් ඒ අය සංචරණයේ යෙදෙන ආකාරයන් පිළිබඳව ලැබෙන තොරතුරු මේ සියල්ල පාදක කරගෙන සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛත්වය දීලා කටයුතු කිරීමේ වැදගත්කම තමයි මේ සියල්ල හමු වෙ අපට බොහොම පැහැදිලි වන්නේ යලි යලිතින් සවධාර්ණය කරන කාරණාව තමයි මේ කොවිඩ් කියලා කියන්නේ දේශපාලනික වශයෙන් විසඳන්න පුළුවන් කාරණාවකට එහාගෙන් කියන එක අවබෝධ කරගෙන කවුරුත් වැඩ කිරීම ඊටාත්ම වැදගත් කියන එක තවත් විවිධාකාරී පුවත් වාර්තා තිනවා ව්‍යායාම කරද්දී හමුදා කපිතාන් අසනීප වීම අරුට කියලා පුවත් වාර්තාවක් අද ලංකාදීපයේ ගෙනවිත් තිබෙනවා මත්තල ඉමදුව කඩුවෙල කොතලාවල කුට්ටාව දක්ෂිණ අධිවේගයේ පිවිසුම් පහක් මේ කොවිඩ් තත්ත්වය හැම ආසාදිතින් විහිවීම නිසා වහන්න සිදුවීම පිළිබඳව තියෙනවා ඒ හැරුණු කොට විවිධ වාර්තා තිනවා විරාමයකින් අනතුරු අපි යලි මුණ ගැසෙමු අපි අලිත් අවධානය දෙමු පුවත් වාර්තා වලට ඒ අතරේ අපි මේ කොවිඩ් තත්ත්වය හමුවේ යම් යම් ගන්නට වෙච්ච තීන්දුව తీරන සහ ක්‍රියාත්මක කරමින් පවතින සුවිශේෂ ව්‍යාපෘති වැඩසටහන් පිළිබඳවත් වාර්තා කරද්දී කොවිඩ් රෝගීන් දැන් 1200ක රෝහලක් සීමා පැන PCR කළ රෝහල් වලට වැට කියලා පුවත් වාර්තාවක් මේ ආදියක් දකින්නවද අරුණ පුවත්පතේ ඒ සමග අපි දකිනවා කොවිඩ් නීති කැඩූ අය කුදලයි කියලා මේවා අපි ලංකාව තුල මීට පෙර දැකපු තත්ත්වයන් නෙවෙයි ඇතැම් වෙලාවට වෙනත් රටවල අද කේන්ද්‍රස්ථානයේ බවට ගෝලීය කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙන ඉන්දියාව වැනි රටවල අපි මේ තත්ත්වය දැක්කා මේ කුදලගෙන යාමට සිදුවන අවස්ථා සෞඛ්‍ය මාර්ගෝපදේශ රීති උල්ලංඝනය කිරීම නිසා එවැනි තත්ත්වයක් ලංකාව තුලත් දකින්න ලැබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් මෙතරම් දැනුම්වත් කිරීම කරලා තිබෙද්දිත් සහ මෙවැනි බරපතල තත්ත්වයකදීත් නඩත්තු සේවකයන්ට කොවිඩ් දුම්රියේ වේගය බාල වෙයි කියලා අද අරුණ පුවත් වාර්තාවක අපට දකින්නට ලැබෙනවා ඒ නිසාම ඇතැම් අය අපි දැක්ක සමාජ මාධ්‍ය තුළට උදාහරණ තිබ්බා යම් යම් පණිවිඩ දුම්රිය ගමන් බාර අඩු කරන්න ගත්ත ක්‍රියාමාර්ගයත් එක්ක දුම්රියේ යන මගින්ගේ ප්‍රමාණ වැඩිවීම නිසා මීටරේ පරතරය 30 සෙන්ටිමීටරයක්වත් තියාගන්න නැතුව ඇතැම් අය කාපිටක යන අවස්ථාවක් තියෙනවා එය මේ රෝගයට අත්වැණීමක් නොවන්නේද කියන එක පිළිබඳව ප්‍රශ්න කිරීමකුත් අප දැක්කා ජනපති උපදෙස්තේ මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවති දේශීය නිෂ්පාදකයන්ට ඉඩ 2000 මුල් මාස 4ට ටොන් 800ක් ගෙනත් මේ දේශීය නිෂ්පාදකයන්ට ඉඩ ලබා දීම මේ තුල අප දකින ඉතාම සුබදායී තත්ත්වය. නමුත් අර පොහොර ගෙන්වීම රසායනික පොහොර ගෙන්වීම නවත්වනවා කාබනික පොහොර වලට යොමු කරනවා කියන කාරණාවේදීත් අවධානය යොමුනේ එකවරම කරන්න යන කටයුත්තක් විදිහට දැන් මෙතනත් අපිට දකින්න ලැබෙන එකවරම මේ මුඛ ආවරණ ගෙන්වීම නවත්වනවාද කියන එක පිළිබඳවයි අවධානයට ලක් වෙන්නේ. එහෙම කරන්න නම් අවශ්‍ය තුග ශ්‍රී ලංකාව තුල තිබෙනවද නිෂ්පාදනය වෙනවාද ප්‍රමාණවත් පරිදි වෙනවාද මේ ආදී කාරණා පිළිබඳව අවධානය යොමු කරලා මේ ගැන කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. දැන් ජනතාවට නැතුවම බැරි දෙයක් බවට මුඛ ආවරණය පත් වෙලා අවසානයි කියන එක අපි අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඒ අතරේ අපි දකිනවා ඉන්දිය සංචාරකයන්ට ලංකාවට ඇතුළු වීම තහනම් කිරීම පිළිබඳව වාර්තා පුවත්පත්වල පළලා තිනවා මේ අපි කියවමින් ඉන්න අරුණ පුවත්පත්ේ තනිකුත් පුවත්පත්වලත් මා දැක්ක මේ සඳහන් වෙලා තිබෙනවා IPL තරගාවලිය අතරමැද නැවතීමත් එක්ක විශේෂයෙන් මේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට බලපෑමක් කියලා එල්ල වෙලා තිබෙනවා ඉන්දියාවේ සිටින කිසිදු කෙනෙක් ඕස්ට්‍රේලියාවට ඇතුළත් කර නොගැනීම නිසා ඔවුන්වත් ලංකාවට හෝ මාලදිවයිනට යැවීම පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමු වෙලා තිබුණා මේ තත්ත්වය මත ලංකාවෙත් බොහෝ දෙනා මේ ගැන විමසීමෙන් විමසිල්ලේ හිටියා ඉන්දියාවේ තත්ත්වය බරපතල නිසා වුන් ලංකාවට ගෙනේවිද කියන එක පිළිබඳව ඒ ගැන නම් තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම ඒත් සංක්‍රමණික ගුවන් මගින්ට බාධා නැහැ කියලාත් සඳහන් කරනවා ඉන්දියාවෙන් එන අයට වැටබැඳීමක් තමයි මේ විදිහට අපට අහන්න දකින්නට ලැබෙන්නේ. ඒ සමග අප වෙනත් කාරණා කීපයකට අවධානය දෙන්නටත් ඕනේ. දිවයින අද ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ ඊයේ වැලකී ගිය මංකොල්ලය පිළිබඳව ලක්ෂ 120 බේරා ගනි අනුරාධපුර කොල්ලය වරදී කොල්ල කඩුවෙකුටත් වෙඩිවැදී ඇතැයි සැකයක් ආරක්ෂක නිලධාරියාට වෙඩිවැදුණු බව කියනවා ATM එක ළඟ වෙඩිපත්ුවේ කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා මේ ගැන CCTV දර්ශන බොහෝ මාධ්‍ය වෙතින් ඔබට දකින්නට ලැබුණ මාධ්‍ය වෙත මුදාහැරීම සිදුවීමත් එක්ක
අවස්ථාව අපිට පේනවා ඒ නිලධාරීන් මොනතරම් සටනක් වෙහෙසක් ගන්නවද කියන එක පිළිබඳව මේ කොල්ලය වළක්වා ගැනීම සඳහා ඒ අතරේ අපි දකින තවත් පුවත් වාර්තාවක් තමයි දිනමිනේ තියෙනවා වරාය නගර කොමිසමේ උසාවි තීන්දුව 18 වෙනිදා මැතිස් සභයට කියලා ඒ අතරේ විපක්ෂය මේ පිළිබඳව අවධාරණය කරනවා කොවිඩ් අස්සේ මොකද්ද මේ තරම් රජයට තියෙන වමනාව හදිසිය මේ වරාය නගර කොමිසම පිළිබඳ පනත් කෙටුම්පත ගැන යම් තැනකට තීරණයකට එන්නේ එහෙම නැත්නම් මේ සම්මත කරගන්න මේ තරම් හදිසි මොකද කියලාත් අහනවා ජනපතිගේ කැබිනට් පත්‍රිකාවෙන් රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් 27 සිටම කියලා දිනමින අද පුවත් වාර්තාවක් ගෙන එනවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා හිමිකරුවන් නැති Facebook ගිනුම් ලක්ෂ 20ක් අතිටුවනවා කියලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ප්‍රකාශයකුත් දකින්නට ලැබෙනවා මේ Facebook ගිනුම් ගැන මෙහෙම සඳහන් වෙනකොට තවත් Facebook කතන්දරයක් දුර දිග යාම නිසා මහරගම නගර සභාවේ ඇති වූ තත්ත්වයක් ගැන අද දිවයින වාර්තා කරනවා මන්ත්‍රීවරිය මන්ත්‍රීට පහර දෙයි මහරගම නගර සභාවේ කචල් මීට කලිනුත් මහරගම නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් තවත් මන්ත්‍රීවරියකට පහර දීම පිළිබඳව කාරණාවක් අපට අහන්නට දකින්නට ලැබුණා දැන් මේ පාලක පක්ෂයේම මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරියක් අතර තමයි මේ ගැටුම ඇති වෙලා තිබෙනවා කියලා සඳහන් වෙන්නේ මේ ගැන දර්ශන මාධ්‍ය වෙත මුදා හැරුණා කෙසේ වෙතත් මේ මීට පෙරත් මහරගම යම් යම් සිදුවීම් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා මේ ජනතා නියෝජිතයෝ විනයවත්ව හැසිරීමේ වැදගත්කම මෙහිදී අපි විශේෂයෙන් මතු කරන්නට ඕනේ එක එක කාරණාවක් ඊළඟට මේ කියන මන්ත්‍රීවරියට අනෙක් මන්ත්‍රීවරු චෝදනා කරනවා යම් කාමරයක නිල කාමරයක වෙච්ච කතා බහක් Facebook එකට මුදා හැරීම පිළිබඳව එපමණකින් නොනවතින ඇය මේ සභාවේ කටයුතුත් Facebook එකට මුදා හැරිය කියන චෝදනාව උඩ ඇයට විරෝධයේ පෑමත් එක්ක තමයි මේ තත්ත්වය උත්සන්න වෙන්නේ. ඔබට මතක නම් පසුගිය දිනක පාර්ලිමේන්තු සභාගර්භයේ යම් ගැටුමක් ඇති වුණා මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර මේ ගැටුමේදීත් අපට දකින්න ලැබුණු තත්ත්වය තමයි Facebook එකට සජීවීව ලයිව් අප්ඩේට්ස් කරන තත්ත්වයක් සජීවීව පාර්ලිමේන්තුව වාර්තාකරණයට යාම පිළිබඳව මේ පළාත් පාලන ආයතන වේවා පළාත් සභා වේවා ඒ වගේම පාර්ලිමේන්තුව වේවා මේ ආයතන සජීවීව සමාජයට මුදා හැරීමේ වායේ රැස්වීම කතරම් දුරට සුදුසුද කියන එක පිළිබඳ විමැන්නේ අයිතික තත්ත්වයන් පිළිබඳව අපි විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුව තුළ තත්ත්වයන් එහෙම ප්‍රකාශයට ප්‍රචාරයට පත් කරන්න හැකියාවක් නොමැති බව පළාත් පාලන ආයතන වල තත්ත්වයත් එහෙමයි මේ Facebook එක තියෙන්නේ මොන වටද කියන කවබෝධ කරගෙන ඒවට යා යුතු නොයා යුතු කාරණා පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කිරීමේ වැදගත්කමත් දැන් එන්න එන්නම මතුවෙන ස්වරූපයක් සමේ මෙවැනි ජනතා නියෝජිතයෝගේ වගකීම් විරහිත හැසිරීම් අප දැඩි ලෙස හෙලා දකින්නවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ලිස්ට් එකේ නැති ප්‍රභූ පිරිසක් මන්දනාකාරීන එන්නත් තරම් කියලා පුවත් වාර්තාවකුත් දකින්නට පුළුවන්. මේ සෑම කාරණාවක්ම කියන්නේ ඔබේ වඩාත් වැඩි අවධානයට යොමු විය යුතු නිසා කොරෝනා රෝගීන්ගෙන් පෞද්ගලික රෝහල් හෝටල් පිරේ 810 දිනක ඊයේ අතරේ සුවය ලබයි කියලා දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. සුරාබදු බලපත්‍රලාභීන්ටත් නැවත මාර්ගෝපදේශනිකුත් කරලා තිබෙනවා. මේවා විවෘත කර තැබිය හැකි වේලාවල් වසා දැමිය යුතු ඒවා මොනවද මේ ආදී පිළිබඳව දැන් මාර්ගෝපදේශ නිකුත් කරලා තිබෙනවා. අප එහෙමනම් ඊළඟ විරාමයත් ලබා ගන්නට ඕනේ රාමෙන් අනතුරු අද දවසේ පිලිස්සඳර සමග හමුවන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර රුවන්පුර අධිවේගයේ වැඩ අද ඇරඹීම පිළිබඳව වාර්තාවක් අපට දිවයිනේ දකින්නට පුළුවන්. කහදුටුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මන්දිරයේ ඉඳන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු මේ පවතින තත්ත්වයත් එක්ක ආරම්භ කරනවා කියලයි සඳහන් වෙන්නේ. ඒ එක්කම අපට දකින්න පුළුවන් 18 බලයට අදට 63ක්. අවුරුදු 18න් ඡන්ද බලයේ හිමි වෙලා අවුරුදු 63ක් පිරෙනවා කියලා එකත් සඳහන් වෙනවා. මේ අවුරුදු 63 තුළ අපිට හිමි වෙච්ච ඡන්ද බලයෙන් අප ගත්ත හොඳම තීන්දුව తీරන මොනවාද සහ දුර්වලම තීන්දුව తీරන මොනවාද අප ඇත්තටම වැඩක් කරන් තියනවද නැද්ද කියන එක හිතලා බලන්න පුංචි ඉඩක් තිබෙමින් අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ අපි මුණ ගැසුමු අද දවසේ පිළිසඳරත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.